චැනලකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අදත් මම ලස්සන නිර්මාණයක් අරගෙන ආවා ඔයාලට කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කරන දිකට මගෙත් එක රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, මන් දාන videos ඒ වෙලෙම බලා ගන්න. bell button එක click කරන්න. එහෙනම් ඔන්න අද ඉඳලා ඉංග්‍රීසි වොඩි අකුරු 26ම මම කැපිටල් අකුරු වෙනම සිම්පල් අකුරු වෙනම ඔයාලට ගොතා ගන්න විදිය කියලා දෙනවා. එහෙනම් අද අපි A අකුරෙන් පටන් ගමු. අද අපි ගොතනවා capital A, simple A. මං නිර්මාණය කරන්න number 3 කටුවක් අරගෙන තියෙනවා. මුලින්ම අපි yarn එක අරගෙන slip knot එකක් දාගන්නවා. Slip knot එකක් දාගෙන chain 30ක් දාගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 5 30යි. මේ විදිහට chain 30ක් දාගත්තා. දාගෙන තුන්වෙනි chain එකට මේ yarn එක අපි තියාගෙන ඉන්න chain එක පළවෙනි chain එක. ඒක ළඟින්ම තියෙන දෙවෙනි chain එක ඊට එහා පැත්තේ තියෙන තුන්වෙනි chain එක. 1 2 3 තුන්වෙනි chain එකට double crochet එකක් දානවා. එතන ඉඳලා තව chain 12කට double crochet එක ගානේ 12ක් දානවා. එතකොට මේකත් එක්ක double crochet 13ක් අපි මෙතෙන්ට දාගන්නවා. 1 2 3 4 5 13 වෙනි chain එකට එකම හිටසට double crochet 5ක් දාගන්නවා. 1 2 3 4 5 5ක් දාගෙන දැන් අපිට මෙතන තියෙන chain ටිකට අපි ආපහු double crochet 1 ගානේ දාගන්නවා. 1 2 3 13 14යි. මේ chain 14ට double crochet 14ක් දාගත්තා. දැන් chain දෙකක් දාගන්න. දාගෙන මෙතෙන්ටම අපි slip stitch කරගන්න. මේ yarn එක කපාගමු මෙතනින්. අපි ඒ අකුර හැඩේ අපි අරගත්තා. අපි දැන් ඒ අකුරේ මැද ඉර හදා ගන්න ඕනේ. අපි ආපහු slip knot එකක් දා ගන්නවා. දාගෙන chain 9ක් දා ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 9යි. දැන් අපි ආපහු තුන්වෙනි chain එකේ ඉඳලා double crochet දාගන්නවා 7ක්. 1 2
තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. චේන් දෙකක් දාලා ඒක ස්ලිප් ටිච් කරගන්නවා මෙතනටම. ස්ලිප් ටිච් කරගෙන ටිකක් යාන් එක දිගට තියලා කපා ගන්නවා. අපි දැන් මේ ඉර යකුරු මැදින් ගෙනල්ලා තියලා මේ විදියට මහ ගන්නවා. අපි කැපිටල් ලේ එක මේ විදියට හදාගත්තා. දැන් බලමු සිම්පල් ලේ එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම යාන් එක අරගෙන ස්ලිප් නොට් එකක් දාගන්නවා. දාගෙන චේන් 16ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. 16ක් දාගත්තා. මෙතන ඉඳලා තුන්වෙනි චේන් එක මේ තියෙන්නේ යාන් එක තියාගෙන ඉන්න එක පළවෙනි චේන් එක මේ තියෙන්නේ දෙවෙනි එක මේ තියෙන්නේ තුන්වෙනි එක හාෆ් ඩබල් ක්‍රොෂේ එකක් දා ගන්නවා තුන්වෙනි චේන් එකට. එතන ඉඳලා තව හිඩස් 7කට හාෆ් ඩබල් ක්‍රොෂේ එක ගානේ 7ක් දා ගන්නවා. එතකොට මේකත් එක හාෆ් ඩබල් ක්‍රොෂේ 8ක් දා ගන්නවා. 1යි. එතකොට මේකත් එක 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතන ඉඳලා අපිට දැන් හිඩස් මෙතන 6ක් තියෙනවා. හිඩස් 5කට අපි එක හිඩස් එකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ 10ක් දාගන්නවා. 1යි 2යි මෙතනට දෙවෙනි එකට 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අපි හිඩස් 5කට හාෆ් ඩබල් ක්‍රොෂේ දෙක ගානේ 10ක් දාගත්තා. දැන් චේන් දෙකක් දාගෙන අන්තිමට තියෙන හිඩසට ස්ලිප් ටිච් කරගන්නවා. එන්න මේ විදිහට. දැන් යාන් එක කපා ගන්න. මෙන්න මේ විදිහට අපි ඒ අකුර එක කොටසක් හදාගත්තා. ඕගොල්ලෝ මේ යාන් හයිඩ් කරගන්න කපලා. ආපහු අපි ස්ලිප් නොට් එකක් දාගන්නවා. දැන් චේන් 14ක් දානවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 14යි. චේන් 14ක් දාගෙන තුන්වෙනි චේන් එකට 1යි 2යි 3යි. තුන්වෙනි චේන් එකට හාෆ් ඩබල් ක්‍රොෂේ 1යි
අපි දැන් හිඩස් 4කට මෙතන half double crochet දාගන්න ඕනේ මේක පළවෙනි එක තව තුනකට දාගන්න 1යි 2යි 3යි 4යි හිඩස් 4කට අපි half double crochet එක ගානේ 4ක් දාගත්තා ඊළඟ හිඩසෙට half double crochet 2යි එකම හිඩසෙට 1යි 2යි ඊළඟ හිඩසෙට half double crochet 3ක් දානවා එකම හිඩසෙට 1යි 2යි 3යි ආපහු ඊළඟ හිඩසෙට half double crochet 2ක් දානවා එකම හිඩසෙට 1යි 2යි එතනින්ද මේ හිඩස් ටිකට අපි half double crochet එක ගානේ 4ක් දාගන්නවා 1යි 2යි 3යි 4යි අන්තිම හිඩසට chain 2ක් දාලා slip stitch කරගන්නවා මුලින්මත් මේ යාන් හයිඩ් කරගෙනෙමු. අපි දැන් මේ අකුරු දෙක මේ විදියට තියලා මහ ගන්නවා. ඔයාලට පුළුවන් මේ අකුරු තියලා ටිකක් අයන් කරගන්න. එතකොට කෙලින් හිටිනවා. එහෙනම් මෙන්න මේ වගේ අපි ඒ අකුරු දෙක හදාගත්තා. මේ වගේ නිර්මාණ කණ්ඩිකට මගිත් එක රැඳිලා ඉන්න එහෙනම්. Thank you.